අයිබෝන් අදත් බිසි ඉන්දු ඉස්සල් නාලිකාට ඉතාමත් මාදරෙන් ගෞරවයෙන් ඔබව පිළිගන්නවා. දුවේ පුතේ, ඔබට වැදගත් පාඩමක් අදත් අපි අරගෙන ආවා. භාරතීය ඉතිහාසය තුළ සුවිශේෂීම කාරණයක් තමයි සඩ්ශාස්ත්‍රවරු කියලා කියන්නේ. සඩ්ශාස්ත්‍රවරු පිළිබඳව කතා කරනකොට භාරතය පුරාම බ්‍රාහ්මණ සංස්කෘතියට එරෙහිව කටයුතු කරමින් බ්‍රාහ්මණ සංස්කෘතිය තුළ තිබුණු විවිධ අනර්ථකාරී පිළිවෙත් ප්‍රතික්ෂේප කරමින් නවම නැවුම් මගක් හොයමින් ගියපු පිරිසක් තමයි සඩ්ශාස්ත්‍රවරු කියලා කියන්නේ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් මේ සඩ්ශාස්ත්‍රවරු ඇත්තටම සමාජය තුළ මිනිසුන්ගේ තිබුණු බෙදීම, මිනිසුන් තුළ පිළි අරගෙන තිබුණු බ්‍රාහ්මණ සංස්කෘතියේ මූකුරා ගිහින් ඔවුන්ගේ ආත්මාර්ථ සාධනයේ අනර්ථකාරී ලෙස ක්‍රියාත්මක වුණු වර්ණ ධර්ම, ආශ්‍රම ධර්ම, ඒ වගේම උදක පාරිශුද්ධිය, යාගය, මේ කියන දේවල් ප්‍රතික්ෂේප කරමින් සත්‍ය මාර්ගයේ කුමක්ද කියලා ගවේෂණය කරපු පිරිසක් තමයි සඩ්ශාස්ත්‍රවරු කියලා කියන්නේ. සඩ්ශාස්ත්‍රු එනම් ශාස්ත්‍රවරු 6 දෙනා. මේ ශාස්ත්‍රවරු 6 දෙනා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරම්භ වීමට මත්තේ සහ ආරම්භ වෙලා අනතුරුවත් සමාජය තුළ විප්ලවවාදයක් ඇති කරන්නට නැත්නම් බ්‍රාහ්මණයන්ගේ මත යටපත් කරන්නට මොවුන් දැඩි උත්සාහයක යෙදුණා. ඔවුන් උත්සාහයක යෙදුනේ වෙනම පිළිවෙතක් ආරම්භ කරමින්. ඒ තමයි සත්‍ය කියන්නේ කුමක්ද? කින් සත්‍ය ගවේසි? කුසලය කුමක්ද? කින් කුසල ගවේසි? කුමක්ද සත්‍ය කියලා ගවේෂණය කරන්න මොවුන් විවිධ පංච අභිඥාවන්, සත් අභිඥාවන් වැනි ධ්‍යාන උපදවාගෙන සිටි සුවිශේෂී පිරිසක් තමයි සත් ශාස්ත්‍රවරු කියලා කියන්නේ. එතකොට ඔබට බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්න දරුවෙකුට ඉතාමත්ම වැදගත්ම වෙන පාඩමක් තමයි සත් ශාස්ත්‍රවරු කියලා කියන්නේ. කවුද මේ සත්ශාස්ත්‍රවරු 6 දෙනා? පූර්ණ කශ්‍යප, මක්කලි ගෝශාල, අජිත කේශකම්මල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨනාථපුත්ත කියන 6 දෙනා තමයි සත්ශාස්ත්‍රවරු විදියට හඳුන්වන්නේ. ඔවුන් යම් තරමක් සමාජයේ පූජනීයත්වයට පත් වී සිටියත් ඔවුන් සමහර ක්‍රියාකලාපයන් මොවුන්ගේ අන්තගාමි විදියට එහිම එළඹගෙන කටයුතු කරපු නිසා සමහර තැන්වල විවේචනාත්මක ප්‍රතිරූපයක් ගන්න. අපි බලමු එක් එක් සත්ශාස්ත්‍රවරුන් ඔවුන් කුමන ආගමක්, ඔවුන් කුමන දහමක් සමාජයට කුමන දර්ශනයක් විද්‍යමාන කරාද කියලා පැහැදිලි කරගන්න. පූර්ණ කශ්‍යප කියලා කියන්නේ බ්‍රාහ්මණ පවුලක් තුළ 16 සිය දෙනෙක් සම්පූර්ණ වූයේ මේ කසුප් හෙවත් කශ්‍යපගෙන් කියන එක පැහැදිලි වෙනවා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මොහු ශුද්ධ කුලයේ ශ්‍රමිකෙක් විදියට මොහුගේ පරම්පරාව නැත්නම් මොහුගේ මව්පියවරු බ්‍රාහ්මණ පවුල්වලට ශ්‍රමිකයන් විදියට කටයුතු කළයි කියන එක අපිට පැහැදිලි වෙනවා. මේ ශ්‍රමිකෙක් විදියට පිරුණු කසුප් හෙවත් 10 දෙනා සම්පූර්ණ වීම හේතුවෙන් පූර්ණ කශ්‍යප කියන නම අන්වර්ථ නාමය ලැබුණු බව පැහැදිලි වෙනවා. පූර්ණ කශ්‍යප පොඩි කාලේ ඉඳලා අන්‍යයන්ගේ මතයට වඩා වෙනස් අදහසක් දරපු කෙනෙක් නිසා ඔහු සත්‍ය ගවේෂී මාර්ගයට පිළිපන් කෙනෙක් විදියටත්, ප්‍රවිෂ්ඨ වූ කෙනෙක් විදියටත් සමාජය තුළ ගෞරවාදරයට පත් වෙලා තිබෙනවා. පූර්ණ කශ්‍යප හඳුන්වලා තියෙන්නේ ඔහුගේ දහම අඛිරියවාදී විදියට. අඛිරියවාදී කියලා කියන්නේ ක්‍රියාවේ කිසිදු ප්‍රතිඵලයක් නොමැත කියන අදහස තමයි අඛිරියවාදී කියලා හඳුන්වන්නේ. මොහු අඛිරියවාදී අදහස ප්‍රකාශ කරන්නට හේතු වූයේ මොහු විවිධ දාර්ශනික අදහසක් ගෙනහැර දැක්වුව වගක් තමයි අපිට පැහැදිලි වෙන්නේ. සමාජයේ කිසිදු පුද්ගලයෙක් හොඳ කරනවයි කියලා ඒ අවසානයේ ලැබෙන ප්‍රතිඵලයක් නැහැ කියන එක මොහුගේ දර්ශනය වුණා. ඒ වගේම තවත් කෙනෙක් අකුසල් කර්ම නැත්තම් වැරදි දේවල් කරයි කියලා එහිත් කිසිදු විපාකයක් ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මොහුගේ අදහස වුණේ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මොහු අඛිරියවාදී අදහස් දරපු කෙනෙක් විදියට. ඒ අනුව සමාජයේ කොමන පුජ්‍යලයක් වුණත් හොඳ වැඩ කරගෙන, හොඳ දේවල් කරවගෙන,
යහපත් වචන කතා කරලා යහපත් ක්‍රියාවන් කරලා යහපත් පුජ්‍යලයේ විදියට හැසිරුණත් එහි විපාකය සමාන බව තමයි ඔහු පෙන්වලා දීලා තියෙන්නේ. එහි අර්ථවත් විපාකයක් ලැබෙන්නේ නැති බව තමයි ඔහු පෙන්වා දීලා තියෙන්නේ. ඒ වගේම සමාජයේ යම් පාර්ශවයක් විසින් නරකයයි කියාගත් අනර්ථකාරී ක්‍රියාවන් කළා යම් පුජ්‍යලයෙක් මන් පැහැරුවා සොරකම් කරා යම් කෙනෙක් ලවා විපාක ඇතිවෙන නැත්නම් කෙනෙක් තවත් කෙනෙක් ලවා සතුන් මැරුවා මිනිසුන් මැරුවා සමාජයේ මන් පැහැරුවා සමාජ හොරකම් කරා සමාජයේ අකටයුතු ක්‍රියා කුමන දෙයක යෙදුණත් ඔහු කියන්නේ ඒ දෙකේම සමාන ප්‍රතිඵලයක් හෝ අසමාන ප්‍රතිඵලයක් නොවන බවයි. ඒ අනුව ඔහුගේ දර්ශනය කොයි වෙලාවෙත් ක්‍රියාවකින් තොර නැත්නම් ක්‍රියාවක ප්‍රතිඵලයක් නැතයි කියන අකිරියවාදී ප්‍රතිපත්තියක් තමයි මොහු දිගින් දිගටම අනුගමනය කරේ. ඒ පැහැදිලි වෙනවා මෙන්න මේ විදිහට. නත්ති පාපං නත්ති පාපස් ආගමු. කොමන ආකාරයේ පාපයක් කරත් එහි ආගමනයක් නැත්නම් එහි පාපයක් කියලා දෙයක් ලැබෙන්නේ නැති බව තමයි මොහු සඳහන් කරේ. යම් කෙනෙක් දන් දුන්නත් එහෙම නැත්නම් කුසල ක්‍රියාවක් කරා එහෙම නැත්නම් සොරකම් නොකර මුසාවස් නොකියා ජීවිතයේ යහපත් විදියට හැසිරුණා නත්ති පුඤ්ඤ සාගමෝ කියන විදියට ඔහු සඳහන් කරේ ඒ පින්කම් වල කිසිදු ක්‍රියාවක් නැත්නම් ප්‍රතිඵලයක් නොවන බවයි. මේ පූර්ණ කශ්‍යපගේ අකිරියවාදී ඉගැන්වීම නත්‍ය සූත්‍රය සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඉද චින්දති මාරිතෝ හත ජාතිසු කශ්‍යපෝ පාපාන සම්මුතිස්ස පාපන්න සමනුප්පස්සති පුඤ්ඤං වාපන අත්තනු. ඒ අනුව මෙතුමාගේ දර්ශනය තුළ පෙන්වා දෙන එකම දෙය සමාජය තුළ කුමන පුජ්‍යලයකුව මිනිස්සු කපා කොටා ඝාතනය කරා ඔවුන් තව කෙනෙක් ලවා මිනිසුන් ඝාතනය කළේවත් ඒ වගේම මිනිසුන්ට පීඩා ඇති කරා මිනිසුන්ගේ ධනයට හානි කරත් මිනිසුන්ගේ අමුදරුවන්ට දරුපවුලට හානි කරත් ඒ හානි කෙරෙව්වත් කවුරු හරි ලවා මේ කිසිම දෙයක ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බව තමයි ඔහුගේ දර්ශනය වුණේ. ඒ අනුව අපට පැහැදිලි වෙනවා සමාජයේ තිබුණු සදාචාර සම්පන්න ජීවිතයට සමාජ ක්‍රමයට අනර්ථකාරී ක්‍රියාපිළිවෙතක් ඔහුගේ දර්ශනය තුළ ක්‍රියාත්මක වුණයි කියන එක අපට බෙහෙවින්ම පැහැදිලි වෙනවා. මේ අනුව පූර්ණ කශ්‍යපගේ අකිරියවාදී සංකල්පය පොතපතෙන් ඉගෙනගෙන තාමත් හොඳින් අධ්‍යයනය කිරීම තුළින් ඔහුගේ අකිරියවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් නැතයි කියන දර්ශනය ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙනවා විද්‍යාර්ථියෙක් විදිහට. පූර්ණකශ්‍යප සත්ශාස්ත්‍රූන්ගේ අතර සුවිශේෂී පුජ්‍යලයෙක් වුණා. මොහු සඳහන් කරන දහම කෙසේ වුවත් එකල ඔහුට බොහෝ ශ්‍රාවක පිරිසක් ඔහු වටා රොක් කළ හිටියා. මොකද සමාජයේ තිබුණු විප්ලවකාරී කුල දහම එහෙමත් නැත්නම් වර්ණවාදය පාරිශුද්ධත්වය අගය කරන සති පූජාව යාගය වගේම උදක පාරිශුද්ධය වැනි බ්‍රාහ්මණ ඉගැන්වීමට විරුද්ධව යමින් ඒ පිළිබඳව විවේචනය කරමින් එවන් පසුබිමක් තුළ පූර්ණ කශ්‍යප කරේ ඉතා හීන කුලයයි සඳහන් වූ උජ්ජලයන්ට තමා සමීපයට ගෙන්වාගෙන නිවැරදි දර්ශනයකට අනුව කටයුතු කිරීමට මඟ පාදා දීමක්. නිවැරදි දර්ශනයක් කියලා කිව්වට ඒ දර්ශනයේ ක්‍රියාත්මක වන ආකාරය අපිට මොහු සඳහන් කරන ඉගැන්වීම් වලින් තේරුම් ගන්නට අමාරුයි. නමුත් මොහුගේ මේ දර්ශනය අකිරියවාදී දර්ශනයක් නිසා සමාජයේ ඒ අනර්ථකාරී වීමට එහෙම නැත්නම් ඒ සමාජයට නොසුදුසු දෙයක් බව අපට පැහැදිලි කරගන්නට පුළුවන් සමස්තයක් විදිහට කරුණු සලකා බලමු.